1993 වසරේ මැයි පළවෙනිදා මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටියදී එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනයට ලක්වන විට 69 වන වියේ පසු ඒ මහතා කුඩා කල සිට පුවත්පත් වාර්තාකරුවෙකු වීමට සිහින දුටුවයි. ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දේශපාලනය ආරම්භ වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1950 එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සංවේදනයේ පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සුවිශාල වූ කාර්යභාරයක් කළ නායකයා ලෙස ඉතිහාසයට එක්වනවා. ජනසවිය, ගම්මුදාව, ඇඟලුම් කම්හල් වැනි නව ව්‍යාපෘති හඳුන්වා දෙමින් මෙරට ග්‍රාමීය ආර්ථිකයේ විශාලතම වෙනස කළ ජනාධිපතිවරයා බවට ඔහු පත් වුණා. දුප්පත් මිනිසුන්ගේ දුක පිළිබඳව හොඳින් හඳුනාගත් දුක දිනා ජයගත් නායකයෙකු ලෙස රණසිංහ ප්‍රේමදාසයන් දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවුණා. වැඩ කල් දමමින් කල් අරින රාජ්‍ය නිලධාරීන්ට ඉලක්කගත දින ලබා දෙමින් වැඩ කිරීමට පුරෝගාමී මඟ පෙන්වීමක් ඔහු ලබා දුන්නා. 1993 මැයි පළවෙනිදා එල්ල වූ එල්.ටී.ටී. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එතුමා ජීවිතයෙන් සමුගත්තා. ඔහු මියගොස් වසර ගණනාවක් ගත වුවත් අදත් දුගී පැලේ සිට රජමැදුර දක්වා ගිය එකම රාජ්‍ය නායකයා ලෙස රණසිංහ ප්‍රේමදාසයන්ගේ නාමය ජනතා හදවත් තුළ බොහෝ කාලයක් රැඳී පවතීවි. පොදු මහජනතාව අතරින් නැගී ඒ ජනතාව සමග ජීවත් වී ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් අවසන් මොහොත දක්වාම කටයුතු කළ ජනහිතකාමී මානවහිතවාදී ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුගේ සදානුස්මරණීය චරිතාපදානයයි ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස. වර්ෂ 1924 ජූනි මාස 23 වෙනිදා ජම්මලාභේ ලද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් හිරිමල් වියේ සිටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය වෙත දැක් වූ භක්ති ආදරය එතුමන් මේ භූමියේ ජනතාවගේ ධනාධිපතිවරයා ලෙස පත් වූ කල්හිත් නොමදවම පැවතුණේය. ජනාධිපතිතුමා කුඩා දරුවකව සිටියේදී ඇති කළ ශ්‍රී සුචරිත ව්‍යාපාරය එතුමා නාගරික මන්ත්‍රීවරයෙකුව සිට ජනාධිපති මන්දිරය දක්වා පැමිණි ගමන් මාර්ගයේ අප්‍රතිහත අදිෂ්ඨානයක මහා සංකේතයේ ලෙස නැගී සිටියේය. ජනතාවගේ පයස පෑගෙන පාදුවිල්ලක් වන්නේ මේකේ ජනනායකයා සාහසිකයෙකුගේ රුදුරු ප්‍රහාරයකින් ජනතාව අතර දීම ජනතාව හා සමගව සිටි මොහොතක නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතේ පූජා කළදා ජනතා හදවත් වලින් නැගුණු ලසෝ සුසුම් රැල්ලෙන් ලෝකෙම කම්පාවට පත් වූයේය. පොදු ජන චිත්ත සන්තානයේ ඉනු ඉනු සෑම කඳුලක්ම ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස නාමයට පිපුණු උපහාර කුසුමක් විය. හේමා ප්‍රේමදාස ආර්යාවත් දූදරු ඥාති සමූහයාත් සොකිය දයබර ස්වාම පුරුෂාණන්ගේ පියාණන්ගේ ඥාතියාගේ වියෝවින් කම්පා වී වැළපුණුසේම සමස්ත ලංකාවත් මුළු ලෝකයත් මේ මහා යුග පුරුෂාණන් වෙනුවෙන් කඳුලක් හෙළූහ.
දරු පවුල් 14 ලක්ෂය එහෙම නැත්නම් මේ පුද්ගලයන් 70 ලක්ෂය එහෙම නැත්නම් අපේ රටේ ජනගහණයෙන් භාගයක් වන මේ පිරිස අපි සදහටම දුප්පත්කමේ තබා ගන්නවද එහෙම නැත්නම් ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ නැතිවෙරිකම් නැති කරගෙන ඔවුන් එක් එක්කෙනාගේ ඇති හැකියකම් අනුව උසස් ජීවිතයක් ඔවුන්ට ලබා දෙනවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ හදිසි අභාවයෙන් පසු ජනාධිපති ධූරයටපත් අග්‍රාමාත්‍ය ලීබී විජේතුංග මැතිතුමා එදා පොදු ජන නායකයා පිළිබඳ සිය උපහාරය දක්වුවා මෙසේ අද අප මේ රසwidetildeන්නේ ඉතාමත් සංවේගක් ප්‍රාප්ත අවස්ථාවකයි ශ්‍රී ලංකාවේ අතිශ්‍රේෂ්ඨ ජන නායක වූ නිවන්ගත ශ්‍රී ලංකා අභිමානීය ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවටයි මේ අවස්ථාව අප සියලු දෙනාටම බලවත් චිත්ත වේදනාවක් ඇති කරවන සංවේගදායක අවස්ථාවක් එතුමා සමාජයේ සාමාන්‍ය පෞලක උපන් දුප්පතාගේ දුක හොඳාකාරව දැන සිටි සුපහස්ත ජනනායකේ කාර්ය සූරත්වය අප්‍රතිහති ධෛර්යය සෝත්සාහයෙන් නැග සිටීම අභියෝග ඉදිරියෙන් නොසලී සිටීම එතුමාගේ ජීවිතයේ මා දැක ඇති ගුණාංග උසස්ම ස්ථානයටපත් වුණා එතුමා තෘප්තිය ලැබුවේ වෙහෙස මාන්සිවි ක්‍රියා කර සාර්ථක ප්‍රතිඵල දැකීමෙන් තම පෞද්ගලික සැප සම්පත් කාලය හා ධනය පොදු මහජනයා නගා සිටීම සඳහා යෙදවීමෙන් සමානාත්මතාව හා සමාජ සාධාරණත්වයේ දේශපාලන දර්ශනයේ මූලික පරමාර්ථ වුණා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ එතුමාගෙන් සිදු වූ සේද අති විශිෂ්ටයි ජනනායකින් කීප දෙනෙකුගෙන් සැලසුන මුළු මහත් සේවයට සමාන සේවයක් එතුමා ඉටු කළා එතුමා දිවයිනේ අත්තක් මුල්ලක් නැර සමන් කරමින් අප රට ආර්ථික සමාජීය ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ක්‍රියා කළ ලංකා පුත්‍රයෙක් කුලා කාලයේ පටන්ම සුවිශේෂ සංවිධාන ශක්තියකින් හා නායකත්වයකින් අද්විතීය ලක්ෂණ පෙන්වුම් කළ රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතානෝ 1950 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී 1955 දී උපනගරාධිපති ධූරයට පත් වූහ 1960 දී පාර්ලිමේන්තුවට පියවර ඇසූ මේ පොදු ජන නායකයා 1965 දී පළාත් පාලන උප ඇමතිවරයා වී 1968 දී පළාත් පාලන ඇමතිවරයා වූයේ රටවටා මහා සංවර්ධන ක්‍රියාදාමයකත් රටේ ඉහළම පළවිය දක්වා යන ගමනක පෙරනිමිති ප්‍රදර්ශනය කරමිනි 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පළාත් පාලන නිවාස ඉදිකිරීම් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස 1978 දී සොකීය ජන ප්‍රසාදයත් සේවයට කැපවීමේ උදාරතර ගුණ සමුදායත් දේශපාලන කෘතාස්ථභාවයත් නිසාම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලද්දේය එතුමා 1988 දෙසැම්බරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයාණන් හැටියට ජනාධිපතිවරණයෙන් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලැබුවේය 1989 ජනවාරි 2 වනදා ශ්‍රී ලංකාවේ පූර්ණ විධායක බලතල ඇති දෙවැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය නැති බැරි අය ඇති හැකිය අය කිරීමේ උදාර පරමාර්ථ දර්ශනයක් ජනතාවට දායාද කළ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇති හැකි සෑම කෙනෙක්ම නැති බැරි තවත් දෙදෙනෙකුට අප උපකාර කිරීමෙන් එකිනෙකා නන්වා මුළු රට නැන්වීම අපහසු නොවන්නේයයි මනුස්ස සංහතියේ වගකීමක් හා යුතුකමක් පෙන්වා ඇත්තේය ගමින් ගමට රට නන්වන්නට එතුමා උදාගම් සංකල්පය ක්‍රියාත්මක කළේය ගේ දොර නිවහන් පමණක් නොව අවසර නලලින් ගමනට මාවත් තනා දුන්නේය එතුමා උදාගම් සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද ගෙන ගියේය
जगत निवास वर्षयक लोकेट लबुनी ए अनुय बेतरम विहार दागप करवु नायके රජ දවසින් මෙ පිට ශ්‍රී ලංකාවේ උපන්නේ නැත. තඹේගොඩ බෝසත් පිළිමය, මාලිගාවිල බුදු පිළිමය, මිරිසපැතිසෑ ප්‍රතිසංස්කරණය, මල්යංගනී බුද්ධගයාවක්, විහාරමාදේවි සෑයක්, දුටුගැමුණු සෑයක්, දෙවන පෑතිස් සෑයක් පමණක් නොව මෙදා ඩී.එස්. සේනානායක සෑයක් තැනුවේ ප්‍රේමදාස ශ්‍රීමත් ආනන්‍ය. විහාර දාග පමණක් නොව කෝවින් අල්ලිකරාද එතුමන්ගේ ආශිර්වාදේ හා සේවේ දෑත දිගුවේ සර්ව සාමයික කේන්ද්‍ර පිහිට වූයේ මේ සමගියේ සංකේතයක් හැටියටයි ප්‍රේමදාස ශ්‍රීමත් ආනන් ඇති කළ සංවර්ධනයේ සිහිවටන වශයෙන් උදාගමේ සිට ඇඟලුම් කම්මල් එතුමා පිළිබඳ මතක සටහන් ජීවත් කරවයි ජනතාව නායකයන් වෙත නොව නායකයන් ජනතාව වෙත කැඳාගෙන ගිය ජංගම සේවා වැඩපිළිවෙල ජනහිතවාදී නායකයාගේ දූරදර්ශී චින්තනයට සාධකයකි ජනතාව වෙත පාලන තන්ත්‍රයේ කැඳවාගෙන ගිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල එතුමාගේ කෘතහස්තභාවයේ තවත් සංකේතයකි කවියෙකු ගීත රචකයෙකු ලේඛකයෙකු කෙටි කතා නවකතා කරුවෙකු දාර්ශනිකයෙකු ජනමාධ්‍ය වේදිකාවෙකු හැටියට රණසිංහ ප්‍රේමදාස ඉහෙලින්ම සිටියේය එතුමා කලාකරුවන් වෙනුවෙන් ඉටුකලේ අපරිමිත සේවයකි. පුංචි මිනිසුන් අතරින් නැගී කඳු සිරසට පැමිණ මේ පුංචි මිනිසුන් නගා සිටවන්නට නිරන්තරයෙන්ම නෙත්තුමු කළ රණසිංහ ප්‍රේමදාස. පාසල් සිසුනට නොමිලේ නිල ඇඳුම් දුන් දිවා පොදුන් දුන් ප්‍රීතිවරයා. නැගී සිටින බැරුව සිටින ජනතා දූපුතුනට සෙවන සරණ කැපකරු මාපියන් හඳුන්වා දුන් ජනතාවගේම හිතවතා අනුබද්ධ විශ්වවිද්‍යාල ඇතිකොට රටට අවශ්‍ය පරපුරක් බිහි කිරීමට උරදුන් පුරෝගාමී අධ්‍යාපනඥයා ගමින් ගමට ඇඟලුම් කම්මල් ආදීන් රැකියා අවස්ථා සැලසූ ප්‍රායෝගික චින්තකයා ශ්‍රමයට නියම අරුතක් දී කාටත් අතනුපා ජීවත් වීමට ජනතාවට ජනසවිය දුන් දාර්ශනිකයා රටට දැයට මේවර කළ රජදරුවන්ගේ පතන් මෙදා යුගයේ සැබෑ මිනිසුන්ට ප්‍රණාම දැක්වූ කෘතුගුණවත් මිනිසා සාක් සමුළුවේ සභාපති ලෙස කලාපේම දුගී දුප්පත්කම දුරලීමේ සැලැස්මක් ඇති කළා මෙන්ම සාෆ් ක්‍රීඩා උළෙල මේ රටේ පවත්වා ක්‍රීඩා ලෝකයේ අවදි කළ ක්‍රීඩා ලෝලියා ජනතාවගේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමත් ආනන් පූර බුහුම්බ ප්‍රහාරයකින් සදහටම නෙත් පියාගත්තේ ජනතාව අතර ජනතා මෙහෙවරකට වැඩ කරන ජනතාවගේ දිනේ මැයි පළමුනිදා ජනතාව සංවිධානය කරද්දී සැබෑ වූ මිනිසුන්ගේ සේවය නාමය කිසිදා නොමියේ ඌ ජීවන හුස්මක් ලෙසින් අනාගතයට නව ජීවනය දෙන්නෝය එදා දවල චිතකයේ දෙවිගේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස දේහය පමණි ඒ ගුණ සුවඳත් අනුපමේය වූ සේවාක් සම්භාරයත් එතුමාගේ ගමන් මාර්ගයත් සදාතනිකේ ප්‍රේමදාස චින්තනය මහා පහන් තැඹක්සේ මේ රටේ ඉදිරි ගමනේ මඟ පෙන්වා දෙන විසකේ ඔබේ මගේ උරුමේ ඔබේ මගේ अकाल अरुदा संगतिता निगुण तला मा समुदुर गलुआ काले वेलियत संगवनु बे काले वेलियत संगवनु बे ओबे मागे उरुमे ओबे मागे उरुमे युगयन युगयत अपव सोयाई
යුගයෙන් යුගයට අපව සොයයි ඒ අපගේ උරුමේ උදේ මගේ ජල රේඛා උරුමය යුගයෙන් යුගයට අපව සොයයි යුගයෙන් යුගයට අපව සොයයි ඒ අපගේ උරුමේ උදේ මගේ I'm